අවසානය සමිඳුන් සිරුදාව ගායනා කරන්න ආරම්භය සමිඳුන් වේ අවසානය සමිඳුන් වේ ඔබ හැරදා අපට සදා ජීවිතයක් නොමැත මෙදා ඔබ හැරදා අපට සදා ජීවිතයක් නොමැත මෙදා අප ශක්තිය සමිඳුන් වේ අපගේ ජීවිතයේ බලය සමිඳුන් වේ ශක්තිය සමිඳුන් වේ අපේ බලය සමිඳුන් වේ අප ශක්තිය සමිඳුන් වේ අපේ බලය සමිඳුන් වේ ඔබ හැරදා අපට සදා ජීවිතයක් නොමැත මෙදා ඔබ හැරදා අපට සදා ජීවිතයක් නොමැත මෙදා අපේ ගමන සමිඳුන් වේ සමිය සමිඳුන් වේ අපේ ගමන සමිඳුන් වේ අපේ සමිය සමිඳුන් වේ අපේ ගමන සමිඳුන් වේ ඔබ හැරදා අපට සදා ජීවිතයක් නොමැත මෙදා ඔබ හැරදා අපට සදා ජීවිතයක් නොමැත මෙදා අපේ මාවත සමිඳුන් වේ අපේ ජීවය සමිඳුන් වේ මාවත සමිඳුන් වේ අප ජීවය සමිඳුන් වේ අප මාවත සමිඳුන් වේ අප ජීවය සමිඳුන් වේ ඔබ හැරදා අපට සදා ජීවිතයක් නොමැත මෙදා ඔබ හැරලා අපට සදා ජීවිතයක් නොමැත මෙදා ඔබ හැරදා අපට සදා ජීවිතයක් නොමැත මෙදා ඔබ හැරදා අපට සදා නොමැත මෙදා ජීවිතයක් නොමැත මෙදා ජීවිතයක් නොමැත මෙදා අපගේ දෑත් බැඳගෙන දෑස් වසාගෙන අපි සුළ මොහොතක් අපි යාඥා කරමු ස්වාමීන් වහන්සේ අපට කියන ස්ථීරව සිටින්න ඔබ ජීවනය ලබන අපේ ශක්තිය අපේ මාවත අපේ ගමන සමිඳුන් වේ ආරම්භය අවසානය සමිඳුන් වේ එසා ස්වාමීන් වහන්සේ තුල
ස්ථීරව සිටීමේ ඔබ ජීවනයේ ලබන්නට යන ව්‍යාඥා කරන්න ස්වාමීනි මගේ ජීවිතේ ස්ථීර කරන්න මගේ විශ්වාසයේ ගමන ස්ථීර කරන්න ඔබ ආශ්‍රේ මාව කැඳ වූ අපව මැව වූ ජීවිතේ ස්ථීර කරන්න ස්වාමීනි ඔබ ආශ්‍රේ ආලෙපනේ දෙන්න අපි මේ මොහොතේදී ස්වාමීන් වහන්සේට පියනන් වහන්සේට ශුද්ධාත්මෙන් වහන්සේට ජයමාන ස්වාමීන් වහන්සේට අපි ප්‍රශංසා කරමු අපේ දෑත් ස්වර්ගයට ඔසවමින් අපගේ දෑස් ස්වාමීන් වහන්සේ දෙස යොමු කරමින් අපි ස්වාමීන් වහන්සේට අපේ හදවතින් අපේ ආත්මයෙන් අපේ ජීවයෙන් ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරමු සුදු ස්වාමිනේ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා ඔබ වහන්සේ මහිමේ වේවා ඔබ වහන්සේ අපව මැව්වා ඔබ වහන්සේ අපත් සමග සිටිනවා ජීවිතයේ මොනතරම් දුක් කරදර වේදනාවත් ඔබ වහන්සේ අපව අතහරින්නේ නැහැ එබැවින් ස්වාමිනේ ඔබ වහන්සේ කෙරෙහි පමණක් විශ්වාසය තබමින් මේ ජීවිත ගමන ගමන් කරන්නට අපට ශක්තිය දෙන්න අපට සුද්ධාත්ම බලය දෙන්න ස්වාමිනේ ඔබ වහන්සේ වෙතම මාගේ දෑත් මාගේ දෑස් යොමු කරමින් ඔබ වහන්සේටම ස්තුති ප්‍රශංසා කරමින් ඔබ වහන්සේ තුල ගමන් කරන්නට අපහට ශක්තිය බලය දානය කරන්න ඔබ වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා මහිමේ වේවා හාලෙලුයා හාලෙලුයා සිරුදනම අපේ දෑතොස්සෝමි
Iisus amiduni. O bâna mânimi, o bâna mânimi, o bâna mânimi, o bâna mânimi. O sovra, o bicunătă, o bine pasă să mii. Apoi amă vine, mă? Apoi prasant sovra, șuptă o trebuie de abila bărbă. Pienând băhăn se dă, Jemani Swamit băhăn se dă, șuptă atmen băhăn se dă. Nirantre o prasant sa karan, o bă lucru șaktia baleak labano. Oba inna thana obai duk peela vedana thula shuddho thritya aashirvadaya obata labena sudat suriduni obava namadimi O bâvă n-amă dimi, o bâvă n-amă o Sila dinama, bigay ko suri. Sudat suri duni, obeve nama dimi, obeve nama dimi, obeve nama. Swamini Abbas said, "The sons of David, Namaskar, Abba Piyani, Yamada Jesuni, Shadat Mayani, Abbas, the sons of David, Hallelujah, Lord, raise your voices and praise the Almighty God, the Father, the praise the Holy Spirit who gives us a new life, a new breath to breathe." Gift from God, the Holy Spirit. Let us glorify the name of Jesus, our Savior, who came to redeem us. He loves us sinners, diseases of earth. He came to call us sinners. So, Lord Jesus, we glorify your name. We worship before you. We adore you. Saturday preete jeevath wenna eka nisa ape jeevithe mona de unath swamin wahanseda api prasansha karamu ape dukaya vedanavidi ape kaduledi swamin wahanseda api prasansha karamu geetikaanka 61 geetikaanka 61 prasansha karamu samadhi samidan hatu kiti
కందులేది, దెబ్బదేది, సెప్పదేది, సాతుడేది, స్వామి వహాన్సుడు ప్రశాంత స్వామి. ప్రశంసా కరము హెమదిని సమిదున్ హట తుతివే ప్రశంసా కరము సెమదిని సమిదున్ హట తుతివే ప్రశంసా కరము హెమదిని సమిదున్ హట తుతివే ప్రశంసా కరము సెమదిని సమిదున్ హట తుతివి కందులేది దీపతేది సమిదుట తుతి పుతము సెప్పతేది సతుతేది సమిదుట తుతి పుతము ముందు స్వామి వహాన్సేట భారత మహిమే పెససుమ స్వామి వహాన్సేట అపే జీవిత జయగ్రహణేది అపే జీవిత సాతుడేది ప్రశాంతావు ఒబడనేవే ప్రశాంతావ స్వామి వహాన్సే మహిమే స్వామి వహాన్సే ఒబ మెవు ఒబడ జీవిరేదిన స్వామి వహాన్సేడై ప్రశాంతావ మహిమే ఇస్ అపే హదవత అపే ఆత్మే అపే జీవితే స్వామి వహాన్సేట పుద కరమిన్ ఒకే అభ్యంతరి స్వామి వహాన్సుడు ప్రశంసా కరండి. హల్లెలూయా. మహిమ స్వామి అదవత ములు సితద సమిదుట పుద కరము మహిమయద పెస సుమద సమిదుట పుద కరము అదవత స్వామి స్వామి వాస ప్రసాద సాగర అపహాదవత కిమ్మ స్వామి వాస ప్రసాద సాగర ఒకే లేడ రోగేంద్ర స్వామి వాస ఒకే అపహాదవత ఉత్సవన్న ఒకే జీవిత పరాజయతుల స్వామి వాస ఒకే సిత ఉత్సవన్న ఉద్వాసకే మహిమే ఉద్వాసకే ప్రసాద సాగర ఉద్వాసకే నామేన గౌరవే ఉదకరన్ హల్లెలూయా హల్లెలూయా praise you oh god praise you my lord sing hallelujah hallelujah స్వామి వహాన్సే ఒబ సమగ వెనసేక్వా ఒబ సమగద వెనసేక్వా సువిశేషక లోక్ తమాన్ విసిరి ఎనలాద దే వాక్య నమ్ మెసే స్వామిని ఒబ వహాన్సేట మహిమయ వేవా అదవసే సుపూత లోక్ తమాగే సువిశేషే దానమేని పరిచేది 45 ని వగంతియ సిడ ఉన్ వహాన్సే దేవ మాలిగావట ఎతులివి ఏ సిటి వెలదున్ పలవా హరిన్న పటంగెన మాగే గృహయ యాజ్ఞావే గృహయక్ వన్నేయై లియాయత ఏత్ ఒబయ సొరుంగే గుహావక్ కరతిబేయై ఒవుంట వదాలసేక ఉన్వహసే దినపతా దేవమాలిగావే ఇగన్వూసేక
එහෙත් නායක පූජකයෝද විනයදරයෝද ප්‍රභූවරයෝද උන් වහන්සේ නසාලීමට උපක්‍රම සෙවූහ. මුළු ජනතාව උන් වහන්සේගේ ඉගැන්වීම් වලට සතුටින් සවන් දුන් බැවින් උන් වහන්සේට කිසිවක් කිරීමට ඔවුන්ට ඉඩක් නොලැබිනි. සමිඳන් වහන්සේගේ සුභාරංචිය මෙසේය. ක්‍රිස්තිනී වහන්සේට ප්‍රශංසා වේවා. හැකේ වාඩි වන්න. සමිඳුනි කතා කළ මැන ඔබගේ දාසයා අසා සිටි සමිඳුනි කතා කළ මැන ඔබගේ දාසයා අසා සිටි සමිඳුනි කතා කළ මැන ඔබගේ දාසිය අසා සිටි කන මැන ඔබගේ දාසිය අසා සිටි සහෝදර සහෝදරියනි, ජේසුස් වහන්සේ අද සුපොත තුළින් අපට කියනවා, මාගේ ගෘහය යාඥාවේ ගෘහයක් වන්නේය. අදර දරුවෙනි, සහෝදර සහෝදරියනි, දෙවියන් වහන්සේගේ හඬ පැහැදිලිව ඇහෙන තැන තමයි දේව මන්දිරය. දෙවියන් වහන්සේගේ නිවහන දේවස්ථානය යාඥාවේ ගෘහයක්. එම නිසා අපි දේවස්ථානයට ඉතා ජුවලිතකමින් පැමිණෙනවා. නිරන්තරයෙන්ම දේවස්ථානය තුළ අපි දෙවිපියනන් වහන්සේට යාඥා කරනවා. අපේ ආත්මයෙන් අපේ ශරීරයෙන් හදවතින් උන් වහන්සේට බැඳෙනවා. ඉස්සර පුරාණ ගිවිසුමේ දේව මන්දිරේ කේන්ද්‍රස්ථානය වුණේ ගිවිසුම් කරඬුව. તો ගිවිසුම් කරඬුව තමයි ජනතාව ආරක්ෂා කළේ, පුද පූජා කළේ ගිවිසුම් කරඬුව ඉදිරියේ. නව ගිවිසුම තුළ දෙවියන් වහන්සේ අපිට දුන්නේ නීති පද්ධතියක්, ගල් පෝරුවක් නෙවේ. උන්වහන්සේගේම පුත්‍රයාණන්ව අපට දානය කළා. ජීවමාන ස්වාමීන් වහන්සේ තමයි නව ගිවිසුම. එම නිසා උන්වහන්සේ ජීවමාන වැඩ වසනවා දේව මන්දිරය තුළ. සුදුසුදු පූපයක් තුළ උන්වහන්සේ දේව මන්දිරය තුළ වැඩවසනවා. මේ ආඥා මෙහෙය හුදෙක් අපේ එකතුවක් නෙමේ. අපි එකතු වෙන්නේ ජීවමාන ස්වාමින් වහන්සේ වටා, දිව්‍ය සප්‍රසාද වහන්සේ ඉදිරියේ අපි නමස්කාර කරන්නේ, යාඥා කරන්නේ. එම නිසා ආදර දරුවෙනි, දේව මන්දිරය
දෙවියන් වහන්සේගේ හඬ ඉතා පැහැදිලිව ඇහෙන තැනයි. ඒක නිසා අපිටත් තිබෙනවා පියතුමල්ලා පූජකයන් හැටියට දෙවියන් වහන්සේගේ හඬ ඔබට පැහැදිලි කර දෙන්නට. අපි ගායනා කළා සුවිශේෂයෙන් පසුව සමිඳුනි කතා කළ මැනව ඔබේ දාසයා ඔබේ දාසයා සවන් දී සිටි. සැමුවෙල්ගේ පොතේ තුන්වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා සැමුවෙල් දෙවියන් වහන්සේගේ හඬ ඇසුණු මොහොත. සමුවෙල් කුඩා කාලයේදී ඒලි නැමැති දිවසේරවරයා යටතේ දෙවියන් වහන්සේට සේවය කළා. ඒලි වයස්ගත වෙලා දැන් ඇස් පේන්නේ නැති මට්ටමට ඇවිල්ලා හිටියේ. සාමුවෙල් කුඩා දරුවෙක්. ඔහු ඒලි යටතේ දෙවියන් වහන්සේට සේවය කළා. මේ කාලයේ සුදොස් බයිබලයේ සඳහන් වෙනවා දෙවියන් වහන්සේගේ හඬ ඇසුන් නැති කාලයක්. එහෙම කාලවල් තිබෙන්නට පුළුවන් අපේ ජීවිත තුලත්. දෙවියන් වහන්සේ සාමුවෙල්ට කතා කරනවා. සාමුවෙල් නිදාගෙන හිටියේ දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියේ. ගිවිසුම් කරඬුව ඉදිරියේ සාමුවෙල් මේ කොළුවා නිදාගෙන හිටියා. සුද බයිබලයේ සඳහන් වෙනවා පහන දැල්වී තිබුණා. පහන දැල්වී තිබුණා. දෙවියන් වහන්සේ සාමුවෙල්ට කතා කරනවා. ඔහුගේ නම කියලා කතා කරනවා සාමුවෙල් කියලා. එතකොට සාමුවෙල් උත්තර දෙනවා මම මෙහි කියලා. එහා පැත්තේ ඉන්න ඒලි ළඟට යනවා සාමුවෙල්. ගිහිල්ලා අහනවා ඔයා මට කතා කරාද කියලා. ඒලි දිවසිවරයා කියලා නෑ මං කතා කරේ නෑ කියලා නිදිය ගන්න කියලා. නැවත ගිවිසුම් කරඬුව පැත්තෙන් හඬක් එනවා සාමුවෙල් කියලා. ඔහු කලබල වෙනවා. මම මෙහි. ආපහු යනවා ඒලි ළඟට. ඔබ මට කතා කරාද? නෑ මං කතා කරේ නෑ. ඔයාගේ නිදිය ගන්න. තුන්වෙනි පරටත් ඇහෙනවා සාමුවෙල් කියලා. එතකොට සාමුවෙල් වටපිට බලලා ස්වාමිනී මම මෙහි. ආපහු ඒලි ළඟට යනවා. තුන්වෙනි පාරටත් යනවා. ඒලි කියලා නැහැ මම ඔබට කතා කරේ නැහැ. දැන් ඒලිට තේරුණා දෙවියන් වහන්සේගේ දිවසිවරට තේරුණා දෙවියන් වහන්සේ මේ දරුවට කතා කරනවා. මෙන්න මෙතන තමයි දේව සේවකයෙකුගේ වටිනාකම තිබෙන්නේ. දේව සේවකෙක් ඉන්නේ දෙවියන් වහන්සේගේ හඬ මෙයයි කියා පැහැදිලි කර දීමට පමණයි. අපේ දේවල් කීමට නෙමෙයි, අපේ කතන්දර කීමට නෙමෙයි, දෙවියන් වහන්සේගේ හඬ පෙන්වීමට, දෙවියන් වහන්සේගේ සිතුවිලි කුමක්ද කියා පෙන්වීමට. ඔබේ ප්‍රශ්නේ මොන දේ වුණත් ඔබව සනසන, ඔබව නලවන උත්තර මනුස්ස උත්තර මනුස්ස වචන දීම නෙවේ. දෙවියන් වහන්සේ දේව තාත්තා ඔබ දිහා බලන්නේ කෙලෙසද කියලා ඔබට පැහැදිලි කර දීම. එතකොට ඒලි කියනවා සාමුවෙල් ඔබ යන්න, දෙවියන් වහන්සේ ඔබට කතා කරන්නේ, ඔබ මෙන්න මේ වචන ටික කියන්න. දෙවියන් වහන්ස ස්වාමිනී කතා කළ මැනව ඔබේ දාසයා සවන් දී සිටි. ස්වාමිනී කතා කළ මැනව ඔබේ දාසයා සවන් දී සිටි. මෙන්න දෙවියන් වහන්සේ නැවත කතා කරනවා සාමුවෙල් සාමුවෙල් කියලා. සාමුවෙල්ට ඒලි දිවසිවරයා පැහැදිලිව කියනවා මේ දෙවියන් වහන්සේ ඔබට කතා කළේ. සාමුවෙල්ගේ පොතේ පළවෙනි පොතේ තුන්වෙනි පරිච්ඡේදේ දැන් මෙන්න දෙවියන් වහන්සේ සාමුවෙල්ට පැහැදිලි ලෙස දිගින් දිගටම කතා කරනවා. අදරපු දේදුවේ සුද බයිබලයේ සඳහන් වෙනවා සාමුවෙල්ගේ ජීවිතේ එකක්වත් නැර සියල්ල දෙවියන් වහන්සේ ඉෂ්ට කළා,
ඇයි සාමුවෙල් ඒලි හරහා ඉගෙන ගත්තා දෙවියන් වහන්සේගේ හඬට පිළිතුරු දෙන්නට 16ක් වගේ අදර පුතේ දුවේ දෙවියන් වහන්සේ අපට කතා කරනවා අපි පල්ලියට එනවා දිව්‍ය පූජාවට සහභාගී වෙනවා යාඥා කරනවා අපිට දෙවියන් වහන්සේගේ හඬ ඇහෙනවාද දෙවියන් වහන්සේ අපට කතා කරනසේක ඔබේ අභ්‍යන්තරයේ තුලින් ඔබේ හෘද සාක්ෂිය තුලින් විවිධ අත්දැකීම් තුල දෙවියන් වහන්සේ ඔබට කතා කරනවා ඔබට ඇහෙනවා ඔබට ඇහුණට ඔබට තේරුම් ගන්න බෑ මේ දෙවියන් වහන්සේද ඔබට කතා කරන්නේ කියලා ඒක නිසා අර ඒලි සාමුවෙල්ට මග පෙන්වනවා දෙවියන් වහන්සේගේ හඬට සවන් දෙන්නට දෙවියන් වහන්සේ සාමුවෙල්ට ඉතා පැහැදිලි ලෙස කතා කරන්න පටන් ගත්තා දෙවියන් වහන්සේගේ හඬ සාමුවෙල්ට පැහැදිලිව ඇසුණා මෙන්න මේ කාරණාව තමයි පුතේ දුවේ දෙවියන් වහන්සේගේ මන්දිරයේදී අපට සිදු වෙන්නේ ඒක නිසා තමයි කියන්නේ දේවස්ථානෙට ආවම දිව්‍ය සප්‍රසාද වහන්සේ ඉදිරියේ නමස්කාර කරන්න නීති රීති දානවට වඩා උන්වහන්සේ ජීවමාන වැඩවසන නිසාම ඒ දේව මන්දිරය ලස්සන කරන්න මේ දවස්වල ඔයාලගේ පල්ලිය ටයිල් කරගෙන මොන දේ කරත් වැඩක් වෙන්නේ නැහැ දෙවියන් වහන්සේ එක්ක ඒ පල්ලියේදී මිනිස්සු සම්බන්ධ වුණේ නැත්තම් මේ සංවර්ධන කටයුතු මොන දේ කළත් එක දවසක්වත් ඉරිදා පූජාව නැවැත්වුවේ නැහැ දිව්‍ය පූජාව ලබා දුන්නා ඒ සංවර්ධන කටයුතු අස්සේ හේතුව තමයි දිව්‍ය පූජාව දෙවියන් වහන්සේගේ හඬ පැහැදිලිව ඇහෙන තැන ජේසු අප නිසා ජීවිතය පූජා කළ අදත් අප වෙනුවෙන් යාගවන සුද්ධ මොහොත දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධ වෙන ස්වර්ගයක සම්බන්ධ වෙන මොහොත තමයි දිව්‍ය පූජාව අදර පුතේ දුවේ අපි දේවස්ථානට ඇවිල්ලා යාඥා කරනවා කියන්නේ දෙවියන් වහන්සේගේ හඬයි ඇහෙන්නේ ඒකට එය සොරුංගේ ගුහාවක් නොකළ යුතුයි සොරුංගේ ගුහාවක් නොකළ යුතුයි විශේෂයෙන්ම ඇයි සොරුංගේ ගුහයක් නොකළ යුත්තේ යම්කිසි පුද්ගලයෙක් දෙවියන් වහන්සේක සම්බන්ධ වෙන්න දේවස්ථානට එද්දී අන්න ඒ අවස්ථාව හොරකම් කරන්න එපා මෙතන සිද්ධ වෙන්නේ වෙන දෙයක් මෙතන වෙලහෙල දාම වෙනවා නායක පූජකයෝ පරිසිවරු විනයදරයෝ ජේසුස් වහන්සේව මරන්නේ කොහොමද කියලා කුමන්ත්‍රණය කරනවා මිසක් දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධුනේ නැහැ ඒක නිසා තමයි ජේසුස් වහන්සේ තා පැහැදිලිව කියන්නේ මොවුන් කියන දේවල් කරන්න හැබැයි මොවුන් කරන දේවල් කරන්න එපා කියලා අද දේවස්ථානේ ඒ වගේ හොරකම් නොවෙන්නට පුළුවන් ඕනම දේවස්ථානයක හැබැයි ඊට වඩා ලොකු හොරකමක් කරනවා සමහර වෙලාවට කෙනෙක් යාඥා කරද්දී ඔහුට බාධා එල්ල කරනවා මගේ ඇඳුම් පැළඳුම් වලින් ඔබට කියන්නේ නැ මොන වගේ ඇඳුම්ද ඇඳන් ඉන්න ඕනේ කියලා සමහර ඔබගේ ඇඳුමෙන් ඔබ ඒ කෙනෙක්ව ඩිස්ටර්බ් කරනවා වෙන්න පුළුවන් සමහර වෙලාවට ඒ කෙනෙක් කතා කිරීමෙන් දෙවියන් වහන්සේක තියෙන සම්බන්ධය ඔබගේ සම්බන්ධයක් බවට පත් කරගෙන දෙවියන් වහන්සේක තියෙන සම්බන්ධතාවය ඔබ හොරකම් කරන්න පුළුවන් ඒ වගේම තමයි අපේ දරුවන්ට දෙවියන් වහන්සේක සම්බන්ධ වෙන්න තියෙන වෙලාව දෙමව්පිය විසින් හොරකම් කරන්න පුළුවන් ඒ වෙනුවට වෙන වෙන දේවල් වලට දරුවන්ව යොමු කරන්න පුළුවන් පල්ලි යන්න වෙලාවක් නැහැ පූජාවට යන්න වෙලාවක් නැහැ වෙන වෙන දේවල් වලට යොමු කිරීමක් කරලා ඒ හොරකම ඔබ සිද්ධ කරන්න පුළුවන් දෙවියන් වහන්සේගේ මන්දිරය යාඥාවේ ගෘහයක් අදර දරුවෙනි ජේසුස් වහන්සේ පූජකයානු උන්වහන්සේ වත්පිළිවෙත් සිද්ධ කළේ නැහැ උන්වහන්සේ තමයි අපගේ
Endera, puja ke anu. Yesus swasi ke kali puja ke ohitiya. E puja ke oneme apake adarshe. Yesus swahanse puja aval tibbe nehe. Unwahanse puja una. E puja aval tamai api oppu karanne. Ape jeevite. E puja aval tamai api mene karanne. Satungele neme. Yesu kema leveli. Apava muduva gatta kalvarya tamai devasthane altare kalvarya yesuge shariraya dunnu tana apavenuwen tyaja karapu tana adath ee de siddha wenawa maha pratihare siddha wenne shuddha altare mata poopaya yesuge shariraya bawata herenawa Midiusa Jesuge Amilo Rudire about Harino. Unwahanse Kurusia Elli Siditti Men Jesus Wahanse Avasana Husma Helanata Matting Mahandakari Aktimuna Daval Dolai Sita Sawasa Tunadakwa Mahandakari Ganandakari Aktimuna Unvahansage avasang husma kurusedi helannat issalla devasthane diraya dekada vela iruna poojakeyo bayuna eda e suddasthanayata yanna puluwan une poojakayata vitarai avuruddakata sarayak minissunta yanna ba poojasanaya langata Jesus wahanse husma helanna issalla kurusa yage avasana mohotedi devasthane tiraya dekada wenawa irenawa eken pennum karanne api hemotama Jesus wahanse tulin suddasthanayata yannata puluwan Jesus wahanse le wæguruwe api hemoma wenuwen api hemoma udessai api hemoma nidahas kara unwahanse silu bada irala visikkara Silu bada dekaluna api hamoma Yesu langata innata puluwan Yesu api hamoma langata enawa ekisa pute deve Yesu dualtare mata ape jeevithiyat pooja karana amma kenek hadiyata taatta kenek hadiyata obe dahadiye kandulu obe sitaridim obe vedanawan obe rogi tattwaya අදර පුතේ දුවේ ඔබට ඉගෙන ගන්න බැරි කම ඔබ බැනුම් අහන එක ඔබව කවුරුක්වත් ගණන් ගන්න නැති එක ඔබගේ ආදරය ඔබට අහිමි වීම ආදර පුතේ දුවේ මිනිස්සු ඔබව වට්ටද්දි මානසිකව වට්ටද්දි ඒ ලැබෙන වේදනාව පීඩාව මේ හැම දෙයක්ම අපි ජේසුස් වහන්සේගේ සුද්ධ වූ අල්තාරයේ මත ගෙනෙමු අපේ ජීවිතයේ ස්වාමින් වහන්සේට බාර කරන්න මිදියුස පූප සමග Ape jeevitaya, ape le mas nahara, ape dahadiya, ape aatmaya Swamin wahanseta oppu karanna. Unwahanse ape jeevitaya mahimanvita jeevitayak bawata pat karana seka. Ape jeevita, ape pauliyage jeevita, ape vedanawan Swamin wahanseta bara karamu api gayana karamu geethikaanka 170 pooja asaniya mata ගීතිකාංක 179 පූජාසනය මත ගීතිකාංක 179
රාජාසනය මත මගේ දිවිය දිගක් කොට පුදමි ඔබ ආදරේට දිවිජේසුනි මං මගේ ජේසුනි මං පූජාසනය මත මගේ දිවිය දිගක් කොට පුදමි ඔබ ආදරේට දිවිජේසුනි මං මගේ ජේසුනි මං පැයට මගේ හිතට ඔබ යන එන හැටි හදේ සුසුම් ගිනි නිවන්න පවන් සලන හැටි පුළුන් රොදක් වගේ හිතට සුව ගෙනෙන හැටි මගේ ජේසු එහෙම තමයි ඒ ජේසුගේ හැටි මගේ ජේසු එහෙම තමයි ඒ ජේසුගේ හැටි පූජාසනය මත මගේ දිවිය දිගක් කොට යන යන තැන මාව අරන් යනවද ජේසු මුළු ලෝකෙම එක පහනක් වෙනවද ජේසු ලොව මුදන්න දහම් සිසිල වෙනවද ජේසු සිතත් වගේ මමත් ඉන්නම් ජේසු පුංචි සිතත් වගේ මමත් ඉන්නම් ජේසු පූජාසනය මත මගේ දිවිය දිගක් කොට ආදරේට දිවිජේසුනි මං මගේ ජේසුනි මං පූජාසනය මත මගේ දිවිය දිගක් කොට පුදමි ඔබ ආදරේට දිවිජේසුනි මං මගේ ජේසුනි මං පූජාසනය මත ස්වාමීන් වහන්සේට අපි ආඥා කරමු. ආඥා ඉල්ලු අයුදේශා අපි යදිමු. ජීවමාන ස්වාමීන් වහන්සේ
සියල්ල කරන්න පුළුවන්. ජලය මිදියුසට හැරූ ස්වාමීන් වහන්සේ. මිදියුස පිරුණු කුසලාණය ගැන කියනවා, මේ මාගේ රුධිරයයි සකල මනුෂ්‍යයන් උදෙසා ඔබ උදෙසාද සකල මනුෂ්‍යයන් උදෙසාද වගුරුවන ලබන මාගේ රුධිරයයි. ජේසු ජලය මිදියුසට හැරෙව්වා. මිදියුස දිව්‍ය පූජාවෙදී ජේසුගේ ලේ බවට හැරෙනවා. ඔබ උදෙසාද සකල මනුෂ්‍යයන් උදෙසාද වගුරුවනු ලබන මාගේ රුධිරයයි. ඒ රුධිරේ බලය තුල අපි ආඥා කරමු. ජීවිත වලට වෙනසක්, රෝගී වෙන්න ඇයට සුවය, වේදනාවෙන් පීඩාවෙන් ඉන්න ඇයට සැනසීම, ජීවිත බලාපොරොත්තු නැති කරගෙන ඉන්න ඇයට බලාපොරොත්තුව, ස්වාමින් වහන්සේගේ ලේ වැගිරීම තුල සකල මනුෂ්‍යයන් උදෙසා ඔබ උදෙසා උන්වහන්සේගේ ලේ වගුරුවන සේක. ඔබ උදෙසා, ඔබේ පවුලේ අය උදෙසා, විශේෂයෙන්ම රෝගී වූ අය උදෙසා, ඉතා අසරණව සිටින ආත්මයන් උදෙසා, පීඩාවෙන් ගුලි ගැහිලා අසරණ වෙලා ඉන්න අය උදෙසා, කරකියා ගන්න දෙයක් නැතිව ගිලන්ව සිටින අය උදෙසා යාඥා කරන්න. ජේසුගේ ප්‍රාතිහාර්ය ඒ සියලු දෙනාටම ලැබිලා ඒ අයගේ සිත සුවපත් වන්නට, ඒ අය ජේසුව දකින්නට, ජේසුගේ ලේ බලය දකින්නට අපි යාඥා කරමු. ජේසුගේ ලේ බලයට අපි යාඥා කරමු. ජේසුනි, මා උදෙසා සකල මනුෂ්‍යයන් උදෙසා වගුරවන්න ඔබ වහන්සේගේ මහා ප්‍රතිහාරාත්මක රුධිරේ බලය. ප්‍රතිහාරාත්මක බොහෝතමේ ප්‍රතිහාරාත්මක බොහෝතමේ Thank you.
sarvadaya prabhu jesuni paapiyo apata daya vinava Swami Sarvadaya Prabhu Jesuni Papiyo apata daya vinava gala kiya mat aadre nisa rudire gala kiya mage pau bar nisa sene has gala kiya mat aadre nisa rudire gala kiya mage pau bar nisa sitannata vasatu vatina kamakimado samiduni obama gana sitannata vasatu vatina kamakimado sita ganna ba deviduni mahata mitaram oba aadare Nitaram oba aadare kiya Senehas gala kiya Mat aadare nisa Rudire gala kiya Mage pau bar nisa Thank you.
mevu samade matama barade yatat karannata ma kawdo oba mevu samade matama barade yatat karannata ma kawdo sat samuduru sam satun kere adhipati kamdun samide balaya dunnu devine senehas gala giya mat aadare nisa rudire gala giya mage pau bare nisa senehas gala giya gala giya mage pau bare